සම්මා සම්බුදු සරණයි පින්පත් බැහැන් දෙනාට දහම් මනස පෙරටු කරගෙන යමෙක් ප්‍රසන්න සිතින් යම් ක්‍රියාවක් කළොත් ඔහු පසුපස සෙවණැල්ලමින් සැපත ළඟා වෙනවා එවන් ජීවිතයකට ඔබට මඟ පෙන්වන ජාතියේ බෞද්ධ නාලිකාව බෞද්ධ රූප වාහිනිය බාහිර පිටගත කිරීමක් ලෙසින් මේ පැය දේශනාව අප මෙලෙසින් ආරම්භ කරන්නේ දේශනාව පවත්වනු ලබන ගෞරවනීය ස්වාමීන් වහන්සේ රදවඩුන්න සිරි මිහිඳු ජාතික පාසලේ විදුහල්පති ශාස්ත්‍රපති රාජකීය පඬිතු පූජනීය රදවඩුන්නේ ඥාන විමල පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැම දිනාම පළමුවෙන් සාදුනාත පවත්වමින් নমස්කාර පූර්වකව පිළිගනිමු සාතු 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 ධර්ම දානයක් ලෙසින් මේ දේශනාව මුළු මහත් ලෝකයා වෙත සංවේදනය කරන්නට අද දවසේ සදැහැති දායකත්වය ලබා දෙමින් කටයුතු කරනවා දෙහිඔ විට කණංගමවත්තේ පදිංචි एम बी वीरक्कोडि महात्मायतुलु एम पौले सदहति पिनपत् पिरिस සම්මා සම්බුද්ධ
තස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ආදිත්තස්මින් අගාරස්මින් යන්නි හරති භාජනං තං තස්ස හෝති අත්ථාය නාදින්නං හෝති තං තථාති කණංගම විවේක සේනාසනාධිපති මහකන්දේ ධම්මදෝති ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයන් අවසරයි කරුණාවන්ත ගුණවන්ත සදහවත් පින්වතුනි සදහවත් පින්වතියනි මේ පින්වත් සෑම දිනාම මේ වෙලාවේ මේ මොහොතේ සූදානම් වන්නේ බලාපොරොත්තු වන්නේ අපේ ජීවිතය අපි කරන ක්‍රියාකාරකම් වැඩ කටයුතු අතරේ බොහෝම වටින ක්‍රියාවක් වැදගත් ක්‍රියාවක් සැනසෙන්නට පුළුවන් ක්‍රියාවක් සිද්ධ කරගන්නට මාගේ උතුම් වූ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලු සතුන් කෙරෙහි උපදවා ගත්තු මහා කරුණාවෙන් යුක්තව දේශනා කරන්නට යෙදුණු නිර්මල පිරිසිදු නිවන් අරමුණු කරගත්තු උදාරතර සද්ධර්මයෙන් බණ ටිකක් ශ්‍රවණය කරන හැඟීමක් ඇතුව තමයි ඕනකමක් ඇතුව තමයි මේ පින්වතුන් සෑම දිනාම මේ විවේක සේනාසන ධර්මශාලාවට එකතු වෙලා තැන්පත් වෙලා බොම ශ්‍රද්ධාවෙන් බලාගෙන ඉන්නේ අද මේ වටින ධර්ම දේශනා පින්කමේ දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ දෙහිඕ විට කණංගම කියන කණංගම වත්තේ පදිංචි එම් බණ්ඩාර වීරක්කොඩි මහතා ඇතුළු පින්වත් පිරිස විසින් කණංගම වත්තේ පදිංචිව ඉඳ මීට වසර 3කට පෙර අතුව තමන්ගෙන් සමුගන්නට යෙදුණු තිලිනි කල්හාරි ස්වාමි දියණියට දයාබර ඥාතිතුමියට පින් අනුමෝදන් කිරීම ප්‍රධාන අරමුණක් මාතෘකාවක් බවට පත් කරගෙන මේ විවේක සේනාසනයේ වැඩ ඉඳලා අපවත් වී වදාළ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහ සංඝ රත්නයට පින් අනුමෝදන් කරන අරමුණක් ඇතුව පැමිණි හැම දිනාගෙම නමින් මිය ගිය ඥාතීනට පින් අනුමෝදන් කරන අරමුණක් ඇති කරගෙනයි මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ බාර අරගෙන කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් නතුමියගේ අභාවයේ සිද්ධ වෙන්නේ මේ ලෝකයට දරු පැටියෙකුට ජීවිතේ දීලා. එතුමිය ජීවිතෙන් සමුගන්නව. ඒක නිසා එවන් මොහොතක ස්වාමි පුරුෂයෙක් විදියට ජීවිතේට එන බරක් දරා ගන්නට බැරි වේදනාවක් බොහෝම ඉහළයි. ඒ සෑම දෙයක්ම කැප කරගෙන ඒ සෑම දෙයකටම මූණ දීලා ජීවිතේ පවත්වගෙන යන ගමන් තමන්ගේ ස්වාමි දියණියට කරන්නට ඕනේ පින් දහම් සිද්ධ කරලා පින් අනුමෝදන් කරන්නට අදිෂ්ඨාන කළා. ඒ නිසා ඒ ක්‍රියාව ඒ කාර්ය ඉතාමත්ම ඉහලින් මං අගය කරන එසේ අගය කරමින් සංසාරේ එවන් අකල් මරණියන්ට පත් නොවේවා කියන ප්‍රාර්ථනා වැති කරගෙන
මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ඒ පින්න පියතුමියට අනුමෝදන් කරන්නට ඕනේ. ඒ වාගේම මේ ධර්ම දේශනාව බණ අසන ආසාව කැමැත්ත ඕනෑකම තියෙන විශාල පිරිසකට බෞද්ධයා රූපවාහිනිය මගින් ශ්‍රවණය කිරීම සඳහා ඒ දායකත්වයත් අපේ පින්වතුන් දරන්නට යෙදෙනවා. සේනාසනාධිපති ගෞරවනීය නායක හාමුදුරුවන්ගේ අනුශාසනා මග පෙන්වීම ඇතුව සියලු දායක පින්වතුන් ඒක රාශී කරගෙනයි මේ උදාරතර ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ. පින්වතුනි, අද මා ධර්ම දේශනාවෙන් දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ධම්මපද පාළියේන සතර පද ගාථාව. මේ ගාථාවෙන් දේශනා කරන්නේ අප විසින් මේ ලබාගෙන තියෙන කර්මානුරූප ජීවිතයේ ඇත්ත ස්වභාවය. ඒ ජීවිතය උදව් කරගෙන උපකාර කරගෙන අප විසින් කළ යුතු වටින ක්‍රියාවකුත් කියන කරුණු දෙක තමයි මේ ගාථා ධර්මයේ තුල ඇතුළත් වෙලා තියෙන්නේ. ඉතින් මේ ගාථාවෙන් ධර්ම දේශනා කරන්නට පෙර අපේ පින්වතුන්ට මම ධර්මය ශ්‍රවණය කරන ආකාරය ගැන පුංචි අනුශාසනාවක් සිද්ධ කරනවා. අපි සෑම දිනම පින්වතුනි මේ නැවතිලා ඉන්නේ දිගු ගමනක පුංචි අම්බලමක. මේ තාවකාලික නවාතැන. අපේ අතීත උත්පත්තීන් ඉපදුණු අවස්ථාවන් කොච්චරද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. ඒ වගේම මේ ජීවිතේ ජීවත් වෙලා මරුණට පස්සේ තව කොච්චර උපදින්න වෙනවද කියලා දන්නේ නැහැ. නිමක් නැති, කොනක් නැති, අවසානයක් නැති සංසාරික පින්වතුනි ගමන් කරගෙන යන අතරතුරේ බල්ලන් වෙලා, බලලුන් වෙලා, එළුවන් වෙලා, අලියන් වෙලා, කුරුල්ලන් වෙලා, සර්පයන් වෙලා, ප්‍රේතයන් වෙලා, ප්‍රේතියන් වෙලා, ඒ වාගේම නිරිසතුන් වෙලා, දෙවියන් වෙලා, දේවතාවියන් වෙලා, බ්‍රහ්මයන් වෙලා, මිනිසුන් වෙලා, ගැහැණුන් වෙලා, අංග විකල අය වෙලා අපි කොච්චර උත්පත්ති ලබන්නේ ඇද්ද? එම නිමක් නැතුව ගමන් කරන සංසාර ගමනක ඔන්න අපි නැවතුණා තවත් පුංචි නවාතැනක. ඒ නවාතැන ඔබට මට ලැබුණේ මිනිස් ආත්මයක් විදියට. මේ මිනිස් ආත්මයක් ලබාගත්තු මගේ සිත කාමාවචර සිතක්. මේ සිත මිනිස් ජීවිතයකට අදාළව හිතන්න පුරුදු වුණාට මේ සිතේ පින්වතුනි ගැබ් වෙලා ඇතුළත් වෙලා අන්තර්ගත වෙලා තියෙනවා මේ දක්වා සංසාරය ආපු සෑම ආත්මිකම පුරුදු. ප්‍රේතාත්මික උත්පත්තිය ලැබුවත් ඒකේ ආවිසාරි දිගයි. සමහර විට අවුරුදු 1000 2000 යනවා. ඒක නිසා ඒ වාගේ දිගු කාලයන් අපට ඒ ආත්මවල ජීවත් වෙන්න වෙනවා. ඒ වාගේම පින්වතුනි නිරේවන් වල උත්පත්තිය ලැබුවොත් ඒව අවස කල්ප ගණන් දිගයි. නමුත් ඒව දුක් විඳ විඳ ජීවත් වෙන්න ඕනි. අර ප්‍රේතාත්ම වල, තිරිසන් ආත්ම වල, නිරේවල් වල, ඊළඟට යක්ෂ යක්ෂණීන් වල උත්පත්තිය ලැබුවොත් ඒවත් ආත්ම හරි දිගයි. මේ ආත්මවල හොඳ ජාති කරන්නේ නැහැ. බල්ලෙක් වෙලා ඉපදුනොත් ජීවත් වුණොත් අවුරුදු 10ක්, ඒ අවුරුදු 10ටම හිතන්නේ බල්ලෙක් විදිහට. පෙරේතෙක් වෙලා ඉපදුනොත් අවුරුදු 1000ක් ජීවත් වුණොත් ඒ අවුරුදු 1000ටම හිතන්නේ පෙරේතෙක් විදිහට. කරන වැඩ, කියන ජාති සේරම පෙරේත ක්‍රියාවන්. ඒ සෑම දෙයක්ම හාමුදුරු කෙනෙක් වුණු මිනිසෙක් වුණු මගේ සිතේ තියෙනවනේ පින්වතුනි. අර බල්ලෙක් වෙලා කරපු වැඩ, කරපු ජාති සේරම දැන් මගේ හිතේ තියෙනවා.
පෙරේතෙක් වෙලා අවුරුදු 1000ක් තිස්සේ පෙරේත විදියට හිතපු ඇටි කටයුතු කරපු ඇටි මගේ හිතේ දැන් තියෙනවා. නිරේවල් වල උත්පත්තිය ලැබලා කල්ප ගණන් ඒ නිරා දුක් විඳ වෙලාවේ අපේ සිතට හටගත්තු අකුසල් දැන් මගේ හිතේ තියෙනවා. දෙවියන් වෙලා හිතුණු જાති බ්‍රහ්මයන් වෙලා හිතුණු જાති මිනිසුන් වෙලා හිතුණු જાති මේ හිතේ තියෙනවා. ඒක නිසා මේ හිත හොඳ හිතක් වටින හිතක් ලස්සන හිතක් නෙමෙයි. මෙයා ඊටාම පිරිසිදු අකීකරු පහත් නීච තුච්ච හිතක්. ඒ හිත තමයි අපි මිනිස්කමකට හුරු කරගෙන මේ ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. මේ හිතට ඉවසීම හරි අමාරුයි ගන්න. මෛත්‍රිය හරි අමාරුයි ගන්න. කරුණාව හරි අමාරුයි ගන්න. ඒවා මිනිස් ගුණ. දයාව හරි අමාරුයි ගන්න. ඒවා මිනිස් ගුණ. ඒ වුණාට ක්‍රෝධය, වෛරය, පලි ගැනීම මෙයාගේ හිතට ටක් ගාලා එනවා. වහා එනවා. ඒවා තිරිසන් ගති, පෙරේත ගති. එහෙනම් ඉවසීම ගන්න අමාරු. මෛත්‍රිය සිතන්න අමාරු. මිනිස්කම අපට අඩුවෙන් ලැබුණු නිසා හැබැයි ක්‍රෝධය වෛරය පුංචි දෙයට කේන්ති ගන්න එක වහා අපේ හිතට එන්නේ ආත්ම ගණන් ඒ දේවල් පුරුදු වුණු නිසා ඒක නිසා මගේ බුදුආමුදුරුවෝ දේශනා කරනවා මේ සිත විචිත්තං විසිතුරුයි කියලා හිතා ගන්න බෑ හැඩයක් හිතා ගන්න බෑ පාටක් හිතා ගන්න බෑ ආකෘතියක් හිතා ගන්න බෑ මේ සිත බොහොම සැලෙන හිතක් වහ 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 අරමුණු ගන්නවා ඒ ගන්නෙත් පින්වතුනි කැත නරක තුච්ච පහත් අරමුණු හොඳ අරමුණක් ආවොත් එයාගේ ළඟ මෙයා රැඳෙන්න අකමැති බුදුන් වඳින වෙලාවට සිත එකඟ කරගෙන බුදුන් වඳින්න කම්මැලි බණ අහන වෙලාවට සිතේ එකඟ කරගෙන බණ අහන්න මෙයා කැමැති. භාවනා කරන වෙලාවට මෙයා කියනවා මට හිතේ එකඟ කරගෙන භාවනා කරන්න බෑ කියලා. ඒක නිසා මං භාවනා කරන තැනින් මෙයා නැගිට වෙනවා. හැබැයි අනුන්ගේ ඕපාදූප කතා කරනකොට කෙනෙකුට ඉරිසියා කරනකොට වෛර කරනකොට එයා කියනවා ඒක අපූර්වට කරන්න පුළුවන් කියලා. ඒක නිසා මේ සිත ඊටාම නරක සිතක් පහත් සිතක් අපේ ඇඳුම ලස්සන වුණාට ඇඳුම ඉස්ත්‍රික්ක කරලා අයන් කරලා මැදගත්ට කොණ්ඩේ හදාගත්ට ඇහි බැමි හදාගත්ට මූණේ පියරු දාලා ලස්සනට හදාගත්ට අතපය වලලු දාලා මාල දාලා කරාඹු දාලා මුදු දාලා හදාගත්ට කකුල පාවහන් පළඳගෙන හදාගත්ට මේ හිත ලස්සන කරගන්න බෑ ඇඟේ ලස්සන ඇඳුම් පැළඳුම් ආභරණ වලින් ගත්තට හිතේ ලස්සන පින්වතුනි එහෙම ගන්න බෑ ඒ සිතේ ලස්සන ගන්න විදිය මගේ බුදු ආමුදුරුවෝ හරි පැහැදිලිව දේශනා කළා කොහොමද දේශනා කළේ හිතට ඕන විදියට ඔබ කටයුතු කරන්න එපා එතකොට සිතාපි පෙරේතයන්ගේ පැත්තට ඇදගෙන යනවා තිරිසන් සත්තුන්ගේ පැත්තට ඇදගෙන යනවා නිරේ පැත්තට ඇදගෙන යනවා ඒක නිසා සිතට ඕනේ හැටියට කටයුතු කරන්න එපා මොකද කරන්න ඕනේ ඔබට ඕනේ හැටියට ඔබ සිත දමනය කරගන්න ඔබට ඕනේ හැටියට කියන්නේ ධර්මයට ඕනේ හැටියට බුදුහාමුදුරු නමක් පහළ වුණා හිතේ ඇති සිතවිලි වල ඇති මිනිසාගේ ශරීරය ඇති දේශනා කළා ඒක නිසා අපට මේ ගැන අවබෝධ කරගන්න හඳුනගන්න පැහැදිලි කරගන්න පහසුයි මිනිස් ජීවිතයේ තියෙන වටිනාකම බුදුහාමුදුරුවෝ දැක්කා අවබෝධයෙන් දැක්කා දැකලා දේශනා කළා මිනිස් ජීවිතයක් හරි වටිනවා කියලා තිරිසන් ලෝකේ අපායක් විදියටත් පෙරේත ලෝකේ අපායක් විදියටත් නිරය අපායක් විදියටත් දැක්කා. ඒ වායේ උත්පත්තිය ලබන්නේ කෙනෙක්
අකුසල කර්මයන් විපාක දෙන වෙලාවේ කියලා දැක්කා. තිරිසන් ලෝකේ ඉපදුණු කෙනෙකුට පින් සිත් පහළ වෙන්නේ නැහැ. පෙරේත ලෝකේ ඉපදුණු කෙනෙකුට පින් සිත් පහළ වෙන්නේ නැහැ. නිරයක ඉපදුණු කෙනෙකුට පින් සිත් පහළ වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුව දැක්කා. දැකලා දේශනා කළා ඔබේ ජීවිතය නිරයට තිරිසන් ලෝකෙට පෙරේත ලෝකෙට වැටෙන්න ඉඩ දෙන්න එපා කියලා. ඒකට උදව් කරන රාගය, ඒකට උදව් කරන ద్వේසය, ඒකට උදව් කරන මෝහය අකුසල් කියලා දේශනා කළා. ඒක දුරු කරන්න නුවණින් කල්පනා කරලා කටයුතු සිද්ධ කරන්න කියලා අපේ බුදුහාමුදුරුවෝ අපට ධර්මයෙන් දේශනා කළා. මගේ වාසනාව ඒ ධර්මයේ පිළිගන්න මිනිහෙක් උනානේ මම. ඇස් දෙක හොඳට පෙනෙන, කන් දෙක හොඳට ඇහෙන, ඇවිද ගන්න පුළුවන් අංග විකල භාවයක් නැති මිනිසෙක් වෙලා ඉපදුනා. ඒ මිනිසා වුණු මම බුදුහාමුදුරුවන්ගේ ප්‍රතිමා වහන්සේ දකින්න කොට වන්දනා කරනවා. චෛත්‍ය රාජානන් වහන්සේ දකින්න කොට වන්දනා කරනවා. බෝධීන් වහන්සේ නමක් දකින්න කොට වන්දනා කරනවා. පොයට සිල් සමාදන් වෙන්න ඕනේ කියලා හිතෙනවා. අම්මට දන ගහලා වඳින්නට ඕනේ, තාත්තට දන ගහලා වඳින්නට ඕනේ කියලා හිතෙනවා. බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මයේ වටිනවා. ඒ ධර්මයේ මං ශ්‍රවණය කරන්නට ඕනේ කියලා හිතෙනවා. ඒ ධර්මයේ පිළිගන්නට ඕනේ කියලා හිතෙනවා. ඒ ධර්මයට අනුව ජීවත් වෙන්න ඕනේ කියලා හිතෙන හිතක් මට තියෙන්නේ. මේ ලෝකෙ ඉපදුණු හැම මිනිහටම මේ සිත ලැබුණේ පින්වතුනි. ඒ සිත ලබාගත්තු පිරිසක් තමයි මමයි ඔබයි. ඒක නිසා මේ සිත හොඳට හඳුනගෙන බුදුහාමුදුරුව දේශනා කරලා දුන්නු, පැහැදිලි කරලා දුන්නු ආකාරයට හිත සංසුන් කරගෙන, සංවර කරගෙන, දමනය කරගෙන, මර්ධනය කරගෙන ජීවිතේ පවත්වාගෙන යන්න. නිවන් අවබෝධ කරගන්න ඕනේ කියලා හිතාගෙන ජීවත් වෙන්න. එහෙම නිවන් අවබෝධ කරගන්න හිතන්නේ නැතුව මේ ලෝකේ සැප විඳ විඳ, දරුවෝ ගැන, බිරිඳ ගැන, සැමියා ගැන, ගෙවල් ගැන, දොරවල් ගැන, වතු පිටි ඉඩ කඩන්, රත්තරන් බඩු ගැන හිත හිත ජීවත් වුණොත් අනාගතෙත් ඔබට ගොඩාක් ආත්මවල ඉපදෙන්න වෙයි. ගොඩාක් අඬන්න වෙයි. වයසට යන්න වෙයි. ඒ වාගේම කර්මානුරූප වැදින ලෙඩවලට මුහුණ දෙන්න වෙයි. මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න වෙයි. සත්තුන්ගෙන් වන ගැහැටවලට මුහුණ දෙන්න වෙයි. ඒ සෑම දෙයක්ම සසරට ගියොත් ලැබෙන ජාති. ඒ නිසා පින්වතුනි, බුදුහාමුදුරු නමක් පහළ වුණු, උතුම් සත් ධර්මයක් ලැබුණු, වටීන ධර්මයේ විශ්වාස කරන මිනිස් ජීවිතයක් හිතක් ලැබුණු මේ අවස්ථාවෙන් මං ප්‍රයෝජන ගන්නට ඕනේ. ඒක නිසා ඔබට ඕනේ හැටියට හිත ධර්මී තනුව සකස් කරගන්න, හිතට ඕන විදියට කටයුතු කරන්න ඉඩ දෙන්න ඉපා. එහෙනම් මේ ධර්මී ශ්‍රවණය කරන වෙලාවේ සෑම කෙනෙක්ම බොහෝම හොඳට ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. වෙනත් වෙනත් අරමුණු කරා සිත නොයවා ඔබේ අවධානයේ අරමුණ මේ ධර්ම දේශනාව කෙරෙහි තියාගෙන ධර්මී ශ්‍රවණය කරන්නට ඕනේ. සිත සතුටින් බණ අහන්නට ඕනේ. ඒ වාගේම ගත කරන සෑම තත්පරයක්ම ඔබ හිතනද මම මේ ගත කරන්නේ මේ මොහොතේ නිවන් අවබෝධ කරගන්න කියලා. සතුට සිතේ ඇති කරගෙන, නිවන් දකින්න අරමුණ සිතේ ඇති කරගෙන ධර්ම දේශනාව පින්වතුන් ශ්‍රවණය කරනකොට ඔබට හටගන්නේ උපදින්නේ සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත කුසල් සිත. ඒ සිත තමයි ත්‍රි හේතුක කුසල් සිතක් කියන්නේ. ඒ සිතින් අපි ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. ධර්මයේ ශ්‍රවණය කරන අතර පින්වතුන්ගේ දෙපා රිදුනොත්, හිරිවැටුනොත්, අපහසුතාවයක් ආවොත්, ඒ වේදනාව දරා ගන්නට බැරි වුණොත් ඕනම වෙලාවක ඉරියව් වෙනස් කරගන්න.
इरिया वेनास्करगन पहासुवेन वाडी वेला धर्म देशनाव श्रवणी करांड कैसा कि विसुम पिट करांड हितुनोत बना आन वेलावे ए सयम दियाक्म निदहसे सिद्ध करांड अपी ता हुंदिन धर्म देशनावट सवन युम करम आदित्तस्मिं अगारस्मिं यंनि हरति भाजनं तं तस्स होति अत्थाय नादिन्नं होति तं तथा मे तमै मातृका करगत्तु गाथा धर्मय मे गाथावे पिन्वतुने इसरलाम बुदुआमुदुरुओ करुणक देशना करनु करुणक देशना करन्नी अभी ये करुण मुकाद्द कियला बलमु इलंगटे करुण असुरु करगन अपविसिन कलयुतु क्रियावक देशना करनु ए करुणट अदाल वेन्ने अपे मे जीविती मुकाद्द बलमु करुण आदि तस्मिं अगारस्मिं आदित्त कियन्ने पिन्नतुनि गिनी गन्नवा पिलिसे नवाटे, अविले नवाटे, पिच्चे नवाटे किये नवा आदित्त किये ना। एक वरने के नवा सत्तमी विभक्ति एक वचनी। इतकोटे या आदित्तस्मिं किये ना वरने के नवा। या के तेरु में ने गिनी गन्ना कल्ली किया ने। अगारस्मिं अगार किया ने गिदरेटे। गिहि के ने गिहि जीवित्या गतकरने काम भोगी जीवित्या गत करने अस्तानी हंदुन वेनवा अगार कियला एकट घर कियला कियनो इदोड़ में अगार कियन पदय नाम पदय सत्तमी विभक्ति एक वचने वरने गेनो इत कोटे अगारस्मिं कियला इनो देंग मेक काल अखंगवन्न टोने निसा तमाई मे कालार्ते सत्तमी कियन विभक्तियेन पद देखा मैं ये दिलाती है नहीं आदित्तस्मिं अगारस्मिं तेरुम बलंड को गया कुं गिनी गेने अविलेना काली मुकादे तेरुमें ने गया गिनी गेने अविलेना काली देंगे टक गिनी आरागने हो गाले अविलेनो अतीते ऐसी दोनों देखोतने मैं अनागते वेंडे अन देखोतने मैं मे मोहते गेट गिनी अरगने गे हो गाले विलेनो आदित्तस्मिं अगारस्मिं गया गिनी गन्न काली गे गिनी अरगने विलेन काली आदित्तस्मिं अगारस्मिं यं नी हरति बाजना एकें देशना करनो यमेक यं भाजनं नी हरति कियला नी हरति कियान्ने पिन्वतुनि इवतट दानवा विसिकरणवा कियन अर्थय यं भाजनं कियान्ने यं कियान्ने सर्वनाम पदयक् भाजनं कियान्ने बंधुनक् कियला कियान्ने एतकोट यं भाजनं कियान्ने यं बंधुनक् यं भाजनयक् नी हरति यमेक् एलियट दानवा दड गयक् गिनि गन्नवा आदित्तस्मिं अगारस्मिं गयक् गिनि गन्ना कल्ले एकतरा पुज्जलये ए गेय तुलतियन बडु एलियट विसिकरणो नी हरति कियान्ने एलियट अरगन विसिकरणोट यं नी हरति बाजना तुनवेनि पेली अन्नेक तमाई करुण पिन्वतुनि ईलंगट देशना करनवा तं तस्स होति अत्थाय तं कियान्ने ए बाजन एलियट विसिकरपु अर गिनी गन्न गेयिन एलियट दापु भाजनय तस्स कियान्ने एलियट दापु मिनिसाट कियला कियान्ने चतुर्थी विभक्ति एकवचनेन सो कियन पदे वरने गुणाम तस्स कियला यदेनो तस्स कियान्ने एआट एलियट दापु केनाट अत्ताय होति अत्ताय कियान्ने वेड पिनिसे प्रयोजने पिनिसे वैदक पिनिस आर्थिक पिनिस प्रयोजनीयक पिनिस कियान्दे अत्थायक कियला कियनो होति कियान्ने वेहि कियान्दे अन्न कारणे पिन्वतुनि ईलंगटे
අවසානෙට බුදුආමුදුරුවෝ ධර්ම කරුණක් දේශනා කරනවා නාදින්නම් හෝති තං තතා නාදින්නම් කියන එක න අදින්නම් න දින්නම් කියලා එනවා න කියන්නේ නැහැ කියන්නේ දින්නම් කියන්නේ දෙන ලද කියන්නේ එතකොට නාදින්නම් කියන්නේ නොදුන් දෙ කියන්නේ නොදෙන ලද දෙ කියන්නේ තං තතා ඒ වාගේ ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ කියනවා ඒක තමයි ධර්ම කරුණ මේ ගාතාව පින්වතුනි අතිශය වටින ගාතාවක් මා නැවත ධර්ම කරුණ අපේ පින්වතුන්ට දේශනා කරන්නම් එක්තරා ගයක් ගිනි ගන්නවා ඒකේ ගිනි ගන්නකොට ඇවිලෙනකොට ඒක අභ්‍යන්තරයේ ඇතුලේ ඉන්න මිනිස්සෙයි මේ මිනිසා මොකද කරන්නේ අර ගිනි ගන්න ගේ ඇතුලේ තියෙන බඩු එළියට විසි කරනවා ආන් ඒ එළියට විසි කරපු බඩු බාණ්ඩ ඒ පුජ්‍යලයට ප්‍රයෝජනයකට ගන්න පුළුවන් අනිත් සියල්ල පිච්චිලා බුදුආමුදුරුව දේශනා කරනවා යමක් නොදුන්නොත් ඒ නොදුන්න දේ අර ගිනි ගන්න ගේ ඇතුලේ තියෙන බඩු පිච්චුණා වාගේ ප්‍රයෝජනයක් ගන්න බෑ කියනවා නාදින්නම් හෝති තං තතා කියලා දේශනා කළේ එකයි පින්වතුනි මේ ගාතාවෙන් දේශනා කරනවා ඔය පින්වතුන් මම දරාගෙන නඩත්තු කරන පෝෂණය කරන ආසකරන ආදරය කරන ඇලුම් කරන ගැලීගෙන බැඳීගෙන තියාගෙන ඉන්න මේ ඇඟ ගැන දේශනා කරනවා මෙයාට තමයි දේශනා කළේ ගිනි ගන්න ගේ කියලා ඊළඟට මේ ගේ ඇතුලේ තියෙනවා මේ සිරුර ඇතුලේ තියෙනවා සිත ඒ සිතට තමයි දේශනා කළේ ඇතුලේ ඉන්න මිනිහා කියලා. ඒ සිත උදව් කරගෙන පාවිච්චි කරගෙන භාවිත කරගෙන දන් දෙන සිතක් අදලා යමෙක් දානෙට දෙයක් දුන්නොත් ඒක තමයි එළියට දාපු බඩු කියලා දේශනා කළේ. ඒ වාගේම එහෙම නොදී ඇතුළෙම තියාගෙන හිටියොත් ඒක තමයි නොදුන් දේ කියලා දේශනා කළේ. ඒක නිසා පින්වතුනි මේ ධර්ම දේශනාවෙන් පද හතරෙන් මගේ බුදුආමුදුරුව දේශනා කරනවා අපි ආසා කරන අහංකාරකම් ඇති කරගෙන ඉන්න ආදරය කරන ඇලුම් කරන බැඳීගෙන ඉන්න මේ ශරීරය කියන්නේ ගිනි ගන්න ගයක් කියලා. ඒ වාගේම මට මේ එකතු වෙලා තියෙන ලැබිලා තියෙන දේවල් හඳුන්වනවා අරගේ ඇතුලේ තියෙන බඩු මුට්ටු වාගේ කියලා. ඒවා කරේ යලුම් කර කර ආසා කර කර ඇතුළේ තියාගෙන ඉන්නේ නැතුව පරිත්‍යාග කරන එක හඳුන්වනවා මේ ඇඟ පාවිච්චි කරලා දන් දෙන ක්‍රියාවට අපි පින්නතුන් නිතරම ඇවිලෙන පිරිස බුදුආමුදුරුවෝ දේශනා කරනවා මොනවයින්ද අපි පිච්චෙන්නේ කියලා ගිනි ගන්න කියලා ගිනි ගන්න පින්වතුනි පේන ගිනි වලින් නෙමෙයි බුදුආමුදුරුව දේශනා කරනවා මහණෙනි ඇස ගිනි ගන්නවා පිච්චෙනවා රූප ගිනි ගන්නවා පිච්චෙනවා චක්කු විඥානේ ගිනි ගන්නවා පිච්චෙනවා චක්කු සම්පස්සය ගිනි ගන්නවා පිච්චෙනවා චක්කු සම්පස්සේ නිසා උපදින සුඛ දුක් අදුක්කම සුඛ කියන වේදනා ගිනි ගන්නවා පිච්චෙනවා කියලා දේශනා කළා ඒ මොකද්ද දේශනා කරන්නේ මගේ තියෙන ඇස නිතරම පිච්චෙනවා මොකෙන්ද පිච්චෙන්නේ රාගක් ගිනා දෝසක් ගිනා මෝහක් ගිනා රාග ගින්නෙන් මෙයා පිච්චෙනවා ලස්සන රූපයක් දකිනකොට ප්‍රියකරු රූපයක් දකිනකොට මනරම් විසිතුරු සොඳුරු රූපයක් දකිනකොට මේ ඇහි ගිනි ගන්න පටන් ගන්නවා අර රූපේ පස්සේ පන්නනවා ඒ රූපෙට ඇලුම් කරනවා ඒ රූපෙත් ගිනි ගන්නවා එයක් ගිනි ගන්නව හැත් ගිනි ගන්නව ඒක නිසා මොකද වෙන්නේ රාගය නැමැති ගින්නෙන් අපේ සිතත් ගිනි ගන්න පටන් ගන්නවා ඒක නිසා පින්වතුනි දුම් දමන්නේ නැති ගින්දර පේන්නේ නැති ඒත් මේ ජීවිතේ විතරක් නෙමෙයි සසර පුරාවට වේදනා විඳින ගින්නකට අපි අහු වෙනවා මොකක් නිසාද එහැ නිසා බුදුආමුදුරුව දේශනා කරනවා ඇහැ අනිත්‍යයි යතරින්ද
रूपे अनित्याय अतारिंदे चक्कु विज्ञानी अनित्याय अतारिंदे चक्कु संपस्य अनित्याय अतारिंदे एक निसा इपदेन सेप दुक वेदना अनित्याय अतारिंदे कियला देशना कला अपि ये वेडे करन्ने अपि ये सेरम वटिनवा हुदाई कियला लंग करगेन इन्नवा गिनी गन्न गिनी अपि लंग तियागेन सनसिल्ले जीवत वेन्न बलेनवा गिंदर लंग तियागत्ताम पिलिस्सेनवा हेर वेन किसिवक् सिद्ध वेन्ने नै एक निसा पिन्वतुनि एस दमनीय करगत्ते नैत्नम सनसीमक् अपट लबन्न बे इलंगट बुद्धामुद्रु ओय आकारयट देशना करनवा कण नासय दिव सिरुर मनस मे सेरम गिनि गन्नवा ईटा दाल अरमुनु गिनि गन्नवा एहा संबंध सित गिनि गन्नवा एवा निसा इपदिला हट अरगन तियन अस्पर्शयन गिनि गन्नवा बुद्धामुद्रु ओ देशना करनवा एक तमाय स्वभावे कियला इलंगट आय गिनि गन्ने मोनवा इंदे जाति जरा व्याधि मरण शोक परिदेव दुख दोमनस पिय विपयोग अप्पिय संपयोग ओन्नोय गिनि वलिन गिनि गन्नवा अपट नितर लिड हेदेनवा एवागेम अप्पि वयसट यनवा ओय धन इस नमंड बेरी एस देक पेनवाडु वयसट यन निसा पिन्वतुनि अपट लिडक हेदुनहम अपे सित सामान्य विदियट तियागन जीवत वेन्न बे एवागेम अप्पे अंग सामान्य विदियट तियागन जीवत वेन्न बे एक निसा नोएक आकारे गहट वलट करदर वलट विपत वलट वदुरु वलट अपे मे जीविते मून दिनम बुदुआमुदुरु देशना करनवा एकत गिन्ना कियला एतकोट इताम कुडा दरुवेक विदियट जीविते आरंभयक दुन्नु मम अवसानेदी महानुभावयट पत्वेला अत्तपय वलंगु नैतुव मरणयट पत्वेला यनवा ඔය අතරතුරේ සමහර විට මරණයටපත් වෙන්න පුළුවන්. ඇතම් ලෙඩ රෝග අපට හැදෙනවා පින්වතුනි සදාකාලික දුක් විඳිනේවා. නහයෙන් බට දාලා කටින් කණ්ඩ බොණ්ඩ බැරුව දුක් විඳින ලෙඩ හැදෙනවා. ජීවිත කාලය පුරාම බෙහෙත් පෙති නැතුව, කරල් නැතුව, ඉන්ජෙක්ෂන් නැතුව ජීවත් වෙන්න බැරි ලෙඩ හැදෙනවා. ඒ වාගේම දවසකට උදේ, දවල් රෑ, වාර තුනක් अपे मेकट कटुगह गंड विनलिड हेदेनवा समार रोका पट हेदेनवा पिलिकावा हेदेन्ने उगुरे उगुरे हेदिला उगुर पुरा मुल्दुवनवा कटटत्तेनवा बडगिनियनवा एवनाट उगुरें पहलट यमा गिल गंड बे कटट दाला कंड हितेनवा कटट दाला हपला हपला तलुंबला गिलिंदा दनकोट गिलेन्निने बड़ट बड़गिनी कियनवा हित कैम इल्लेनवा कटापल गिलिंदा देनवा एवनाट उगुर आवरणी करेनवा एम रोगी नोयपिन्नतुनु देकलेति समार वेलावट अहलत्तेति मम मगे अस्तिकें देकलतियनवा पिन्वतुनी सामान्यं केनेक नोकानु बेहितियोत दवस हतिं मरेंडोनी नमुत मम देकलतियनवा एतम रोगीन එහෙම ඉඳලා මාස 3ක් විතර දුක් විඳිනවා ඒ වාගේම සමහර රෝග හැදෙනවා ශරීරේ කෑලි කෑලි කපන්න වෙනවා ඒ කපන රෝග හැදෙනවා ඒත් අපි මේ ජීවිතයට ආදරය කරනවා වයසට යනකොට බලන්න ඔය පින්නතුන් කොච්චර කළු වෙන ඩයි දැම්මත් කොණ්ඩ සුදු වෙන එක නවත්තන්න බෑ ඒ වාගේම ඇඹුල් දෙයක් හැපුවට පස්සේ දත් తిරිවැටෙන්න ගන්නව අතක් ඇඟිල්ලක් තියන්න බෑ දත් මදිනවා තියා අතක් ඇඟිල්ලක් තියන්න බෑ දනිස්ස නමන්න බෑ එක පාරට දනිස්ස කෙලින් කරන්න බෑ උදේ අවදි වෙනකොට කොන්ද හරියට කැක්කුමයි අපි මේ සේරටෝම මූණ දෙන්නෙත් මේ ඇඟට පෙරේතකම් ඇති කරගෙන බුදුහාමුදුරුව දේශනා කරනවා වයසට යන ගින්න ලෙඩ වෙන ගින්න මේ දේවල් වලින් මේ ශරීරේ පිච්චෙනවා කියලා. ඒක නිසා ඒ දේවල් වලට අවධානය දෙන්නේ නැතුව බුදුහාමුදුරුව දේශනා කරනවා
දන් දෙන්න පුරුදු වෙන්න කියලා ආදිත්තස්මින් අගාරස්මින් නොඑක් ආකාරයේ පිලිස්සෙන ගැටවලට මූණ දෙන මේ ජීවිතයේ ශරීරයේ ප්‍රයෝජනීට අරගෙන එයාගේ සිතත් උදව්වට අරගෙන තමන්ට ලැබිලා තියෙන හිමි වෙලා තියෙන උපයාගෙන තියෙන හම්බ කරගෙන තියෙන රැස් කරගෙන තියෙන ಜಾති තියෙනවා ආන් ඒ දේවල් කෙරෙහි තියෙන ආසාව ආදරය බැඳීම ලිංගතුකම අතෑරලා ඒ දේවල් දානීය පිණිස පූජා කරන්න කියලා දේශනා කළා ගයක් ගිනි අවිලෙන මොහොතේ ගිනි ගන්නා මොහොතේ ඒ ගේ ඇතුලේ ඉන්න මිනිස්සේ අර ගේ ඇතුලේ තියෙන බඩු මොට්ටු එලියට දාලා සතුටු වෙන්න යම්සේද ආන් ඒ වාගේ දන් දීලා සතුටු වෙන්න කියලා දේශනා කළා දානීය කියන්නේ පින්නතුනි තා වටින ක්‍රියාවක් අද දවස තුල අපි යම් සැපක් සතුටක් සොම්නසක් සම්පතක් ලැබලා තියෙනවා නම් ඒ පෙර ආත්මවල අපි දීපු ಜಾති තමයි අපට ලැබිලා තියෙන්නේ මේ වෙලාවේ අපේ පින්වතුන් මේ ධර්ම දේශනාව සඳහා පරිසරය අලංකාර කරන්න මේ ගොක් පුන් කලස් සකස් කරලා තියෙනවා ගොක් කතු වලින් ඒ වාගේම මේ අලංකාර මල් බඳුන් දෙකක් සකස් කරලා තියෙනවා ඒ වාගේම මෙතන නිල්මා නිල්මල් නෙළුම් මල් අරගෙන දාස්පති යමල් අරගෙන අලංකාර සැරසිල්ලක් කරලා තියෙනවා ඒ වාගේම මේ ධර්මාසනියට උඩ වියනක් අදලා ඒ උඩින් මල්වැල් එල්ලෙන්න සකස් කරලා තියෙනවා ඒ වාගේම අලංකාර ධර්මාසනියක් සකස් කරලා තියෙනවා මා ධර්ම දේශනාවට වඩින්නට පෙර ආතුව මේ පින්වතුන්ට මතක් කළේවත් කීවෙවත් නැහැ ධර්මාසනියේ පරිසරයේ මෙහෙම හැදෙන්න ඕනේ කියලා මේ සියල්ලක් ඔය පින්නතුන් සකස් කළේ ධර්ම දේශනාවට වඩින ස්වාමීන් වහන්සේ වෙනුවෙන් මේ වෙනුවෙන් මේ විහාරස්ථානේ හාමුදුරුවෝ ගොඩක් මහන්සි වුණා මේ ධර්මශාලා වුණහන්සේ දුන්නේ ධර්මාසනේ වුණහන්සේ දුන්නේ ඒ වුණාට මේ සියලු දේවල් වුණහන්සේට නෙමෙයි මටයි සකස් කළේ මේ දේවල් මට කොහොමද ලැබුණේ පින්වතුනේ පෙර ආත්මික පෙර භවයක එක්තරා දවසක මගේ දෑතින් මම ස්වාමීන් වහන්සේ නමකට ධර්ම දේශනාවක් සිද්ධ කරද්දී මෙන්න මේ ආකාරයේ පරිසරයක් සකස් කරලා පූජා කළා ඒ පූජා කරන වෙලාවේ මගේ හිතේ ලොකු සතුටක් තියෙන්න ඇති ශ්‍රද්ධාවක් තියෙන්න ඇති ඒක මං නිර්ලෝභීව සකස් කරලා උන්වහන්සේට පූජා කළා අන්න එදා ඒ ආත්මේ පූජා කරපු දාණය මෙන්න මට දැන් ලැබුණා පින්වතුනි මං ඔය පින්නතුන්ට කියන්න උත්සාහ කළේ මට විතරක් නෙමෙයි ඔබ ජීවත් වෙන ගෙදර ඔබට ලැබෙන ඇඳුම් ඔබ කන ආහාර බොන බීම ඔබට ලැබිලා තියෙන වත්කම් දීපල සෑම දීම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ලැබිලා තියෙන්නේ කොහොමද ඔබේ දෝතින් දුන්නු නිසා සල්ලි හම්බ කරලා ගේ හදපු එක ඇත්ත නමුත් සල්ලි තියෙන හැම කෙනෙකුටම ඒ වාගේ නිස්කලංක gedarak හදා ගන්න ලැබෙන්නේ ඒක නිසා බුදුහාමුදුරුව දේශනා කරනවා දන්දීම කියන ක්‍රියාව ඉතා වටිනා කුසලයක් කියලා. ඒ වාගේම එක් බ්‍රාහ්මණයෙකුට බුදුහාමුදුරුව දේශනා කරනවා යම් කිසි කෙනෙක් තිරිසන්ගත සත්වෙකුට ආහාරයක් දුන්නොත් ඒ තැනැත්තට ආනිසංස කොටස් 100ක් ලැබෙනවා කියලා. දන්දීමේ ආනිසංස කොටස් 100ක් ලැබෙනවා කියනවා කිසිම ගුණයක් කිසිම සීලයක් කිසිම ප්‍රතිපත්තියක් නැති අකුසල්ම කරන තිරිසංසතෙකුට දුන්නා. ඒ වාගේම බුදුහාමුදුරුව දේශනා කරනවා කවම කවදාකවත් දන් දීලා කෙනෙක් දිලිදු වෙලා නැහැ කියලා. ඒක නිසා පින්වතුනි දානෙ කියන්නේ වටින කුසලයක්. අපට යමක් ලැබුණොත් අපේ ළඟ යමක් තියෙනවා නම් එයින් පුංචි දෙයක් කරි ඉතාම සතුටින් පරිත්‍යාග කරන මනසක් හදාගන්න. යාචකයෙක් අසරණ මිනිසෙක්
मगे लंगट विद्यमकिलनवा खंडदेयकिलनवा या मट पाडमकुत्तुगन्ननवा मुकद्द उगन्नन पाडम गिया आत्मवल मटत् तिबुना मम काटवत् दुन्ने ने मम पेरेतकोमट तनियम कैवा गिया आत्मवल मं काटवत् खंड दुन्ने नेति निसा मेन्न अद मट लबेन्ने ने ओयाट यमक् तियनवा ओयात् नोदी हिटियोत् अनागते ओयाटत् मे वागे अत्तपा लहिंगा काल जीवत् वेन्न वेई एक निसा मं वटुनु वले ओया वटेन्देपा ओयागे अत्ते यमक् तियनवनं देन्न मे दे चूटि देयक् उनत् ओयाट एकेन् अनागते मं वागे हिंगा कंडन लबेई कियला या पाडमक् उगन्नेनो एक निसा पिन्वतुनि ओबे लंग पेंसलक नंग तियने पुंची दरुवेक नंग लंग इन्न दरुवट पेंसलक नेत्तं ओबे अते तियने पेंसले याट देंदे नेत्तं पेंसल दिकट कपंदे दिकट कपला बागे आके याट देंदी तुरु बागे ओबली अंड गंदे ओबे लंग एंदुं गोडक तियनवा तव केने कुट एंदुं ने ओब अलुत में एंदुं अग देकाक नेति केने कुट गेनीं या एंदला लस्सनटे नोबलागन सतुटु वेंदे परन एंदुं देंदे पान ඔබට පාවහන් දෙකක් තියෙනවා කෙනෙකුට පාවහන් නැහැ ඔබ අලුත් පාවහන් දෙකක් අරගෙන ඒ පාවහන් දෙක අරතැනට දුන්නාම එයා රජකම ලැබුණා වාගේ කකුල් දෙකේ සෙරප්පු දාලා සතුටින් යන හැටි බලන්න එයා hina උනේ නැතුවට කමක් නැහැ ඔයා මට දුන්නා කියලා නොකියුවට කමක් නැහැ ඔබ ඔබේ අතේ තිබුණු දෙයක් දීලා මහා පිනක් රැස් කරගත්තා ඒ පිනට හානි කරන්න කාටවත් බැහැ एक निसा बत हेंद कारी दियाक पिन्वतोने सतुटेंग देंड दीला या अनुभव करेनो बलागन सतुटु वेंड दुन्ना हमें लेबेनवा एकट कियान्य अत्ति सुख कियला दीला सतुटु नाम अपट अनुभव करांड लेबेनवा भुक्ति विदिन्द पिन लेबेनवा एकट कियान्य भोग सुख कियला दुन्नाट लेबेनवा हेबै दीला सतुटु ने नेत्तां अपट लभन दे भुक्ति विदिन सतुट अपट नतिलायन एक निशा महाविशालट दान दिन उपासक दान बार गन्नवा हरी लसनट दान पूजा करणवा ये पेर आत्मल दील पुरुदु निशा पिंबतुनि धनुत्मे मे विधियट मे अलंकार व सरसंडुने ये पेर आत्मलो बे अत्वलट मे वहुरुला तिबुना एक निशा දන්දීම පුරුද්දක් විදියට ඇති කරගන්න නිවන් අවබෝධ කරගන්න දානය අත්‍යවශ්‍ය කුසලයක් ඒ පාරමිතා 10 පළවෙනි පාරමිතාව රහත් වෙන්නත් ඕනේ පසේ බුදු වෙන්නත් ඕනේ ලෝතර සම්මා සම්බුද්ධත්වයටපත් වෙන්නත් ඒ පළවෙනි පාරමිතාව සම්පූර්ණ කරන්නට ඕනේ ඒක නිසා ඔබට ලැබුණොත් දන් දෙන්න අවස්ථාවක් දෙපාරක් කිතන් දෙපා ඒ දේ පරිත්‍යාග කරන්න පරිත්‍යාග කරලා සතුටු වෙන්න පින්වතුනි අත්තරින චේතනාවෙන්ම දෙන්න මුත්ත ඡාග දෙන දේ අත්තරින්ද පයත පාණි දෙන්න හුරු කරගත්තුවක් දෙකක් හදන්න ඒ වාගේම විගත මල මච්චේරේන චේතසා දුරු කරන ලද මසුරු සිතක් ඇතුව කටයුතු කරන්න धर्मे विश्वास ममत्वे दन दीमकियन क्रियाव अगय करण वर्णना करण सह ए क्रियाव करंड एब्बैयुनु पिरिसक बवट पत्तेंडोने एक निवन्नाव बोधेटात ससर सनसीमटात हेतु अक्वेवी मीट वडा धर्म देशनाव दिगु करन्ने नेह अपे पिन्नतुन सैम दिनाम हुंदट बने हुआ सैम केनेक्म पिलिमति बवागींदगन बनानो एक मंगागे करनो හොඳයි එහෙමනම් මීට වඩා දේශනාව දිගු කරන්නේ නැහැ අපි ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් පින් සිද්ධ කරගත්තා ඒ සිද්ධ කරගත්ත වටිනා පින උතුම් පින අප හැම දිනාටම නිවන් අවබෝධය පිණසම හේතු වේවා කියලා සාදු නාදීන් ප්‍රාර්ථනා කරා
අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ භාර ගත්තේ දෙහි ඕවිත කණංගම වත්තේ පදිංචි එම් බණ්ඩාර වීරක්කොඩි මහතා ඇතුළු පවුලේ පින්වත් පිරිස විසින් කණංගම වත්තේ පදිංචිව සිට මීට වසර 3කට පෙර ආතුව කාල යාත්‍රා කරන්නට යෙදුණු තිලිනි කල්හාරි දයාබර ඥාතිතුමියට පින් අනුමෝදන් කරන ප්‍රාර්ථනා වැති කරගෙනයි මේ ධර්ම දේශනාවේ දායකත්වය බාරගත්තේ කණංගම විවේක සේනාසනයේ තමයි මේ ධර්ම දේශනාව දේශනා කරන්නට යෙදුණි හොඳයි පින්වත්නි මේ වෙලාවේ අපි සෑම දිනම ධර්මයේ ශ්‍රවණය කරලා රැස් කරගත් උතුම් පින මීට වසර 3කට පෙර කාල යාත්‍රා කළ තිලිනි කල්හාරි දයාබර ඥාතිතුමියට නමින් කාල යාත්‍රා කළ සියලු ඥාතීන්ට ඒ වාගේම කණංගම විවේක සේනාසනයේ වැඩ සිට අපවත් වී වදාළ නම කියන්නට අවසරයි කෝන් කඩුවේ නන්දසිරි නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට කණංගම උඩුකුබරේ පදිංචි ජේ.ඒ. සීතා ජයසිංහ මෑණියන් ඇතුළු මේ පින්වත් සෑම කෙනෙකුගේම නමින් මිය ගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු සියලු ඥාතියෝ මේ පින් අනුමෝදන් වෙත්වා සුගතිගාමි වෙත්වා නිවන් අවබෝධ කර ගනිත්වා යන සිතින් සාදු කියලා පින් අනුමෝදන් කරමු ඒ වාගේම කණංගම විවේක සේනාසනයේ සේනාසනාධිපති මහකන්දේ ධම්මජෝති නායක ස්වාමීන් වහන්සේට මේ ධර්ම දේශනාව වෙනුවෙන් සහයෝගයේ ලබා දුන්නු ලොකු කුඩා සෑම දෙනාටම පෞල්වල සියලු ඥාති හිත මිත්‍රාදීන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ධර්මයේ ශ්‍රවණී කරන ලංකා වාසී ලෝක වාසී පින්වතුන්ට ආශිර්වාද කරනවා බෞද්ධ ආනාලිකාවේ කාර්ය මණ්ඩලය සිහිපත් කරනවා ඒ වාගේම රැස් කරගත් උතුම් පින දෙවියන්ට අනුමෝදන් කරනවා අප සෑම දිනාටම මේ පුණ්‍ය ශක්තියින් එකසේ හේතු වාසනා වේවා දුක් කරදර කම්කටොළු චිත්ත පීඩා කාය පීඩා දුරු වේවා කරන රැකියා වෙළඳාම් ව්‍යාපාර අධ්‍යාපන කටයුතු දියුණු වේවා අප හැම දිනාටම නිදුක් නිරෝගීව ජීවත් වෙන්න ශක්තිය ලැබේවා ධර්මයට අනුව සිතනද ධර්මයට අනුව ජීවත් වෙන්න ශක්තිය ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා සාදු නාදීන් ප්‍රාර්ථනා කරගන්න අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාශට්ටා ච බුම්මට්ටා දේවානා ගාමහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානා ගාමහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානා ගාමහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති පින්වත් සෑම දිනාටම තෙරුවන් සරණ ලැබේවා සාතු 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 දේශනාව පවත්වා වදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේ හදාවඩුන්න සිරි මිහිඳු ජාතික පාසලේ විදුහල්පති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය හදාවඩුන්නේ ඥානවිමල ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවන සම්පත්තියම උදා වේවා සාතු 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 දේශනා වෙනුවෙන් දායකත්වයේ ලබා දෙමින් කටයුතු කරන්නට යෙදුනේ දෙහිඔ විට කණංගම වත්තේ පදිංචි එම්.බි. වීරක්කොඩි මහත්මයා ඇතුළු එම පවුලේ සදැහැති පින්පත් පිරිස. මේ හැම දිනාටමත් සියලු යහපත උදා වන්නට ප්‍රාර්ථනාවන් සිදු කරමින් බෞද්ධ රූප වාහිනිය බාහිර පටිගත කිරීමක් ලෙස ඔබ වෙත සමීප කරන්නට යෙදුණු මේ දායකත්ව සද්ධර්ම දේශනාව අප මෙලෙසින් නිමවටපත් කරනවා. සදහම් සූපින්පත් ඔබ හැම දිනාටමත් උතුම් තෙරුවන් සරණයි.